සුබ මධ්‍යහනයක් ගුඩක්නු කැපිතන් ගුණවර්ධන පැවසුව පිළිගැනීමේ කතාව කරද්දී ඔහුට මේ විශ්‍රාමිකායවලුන් එක්රැස් කරන්න විශාල වෙහෙසක් දරන්න වුණා. මොකද හිටපු ජනාධිපතිවරයෙක්ගේ නියෝජනය කරන පළාතක්, රාජ්‍ය ඇමති කෙනෙක්, ඒ වගේම කැබිනට් මිනිස්ටර් කෙනෙක් ඉන්න පළාතක පෙබරවාරි 5 වෙනිදා මමයි තුයිය කොන්ත මහත්මයයි උදේම කොළඹින් ආවා. ඇවිල්ලා මේ ඔබ කීප දෙනෙක් හම්බුණා මං හිතන්නේ 75ක් විතර ඇති. ඊට පස්සේ මෙතනින්ම මඩගලපු හන්දියෙන් අරල ගන්න විල මයංගන හරහා දුන් හිඳෙන් ගිහිල්ලා බදුල්ලටත් ගිහිල්ලා බදුල්ලේක පවත්තලා එතනින් ඇල්ලට ගිහිල්ලා හයිවේ එකට ගිහිල්ලා හයිවේ එකෙන් තමයි කොළඹ ගියේ. අනකොට 2යි. එතකොට ගෙදර යනකොට කොහොමද වයිෆ්ගේ තත්ත්වය හිතා ගන්න පුළුවන්නේ? මේ කොහෙද යන්නේ? මේ කොහෙද යන්නේ? මොකද මේ ගියේද වෙලාව තවම ගෙදර ආවේ නැහැ කියලා. අද උදෙත් ඊයේ රෑ කියලා එනකොටත් ඒක. අද උදෙත් එනකොට ඒ ප්‍රශ්නෙම තමයි. ඒත් කැප්ටන් ගුණවර්ධන අද ඉන්නව මෙතන 1000කට වැඩිය. ඔබ දිනු, අපි ඔක්කොම දිනු. ඒ වගේමයි ඉස්සරහට තව ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒ ආවේ ගියේ ගමන දුර වුණාට ඔබට තිබිච්ච ඒ බාධක ඔක්කොම මැදගෙන මැඩලගෙන අද මෙතන ඉන්න මේ ශාලාව පිරෙන්න. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්මා, ඒ වගේම අපේ ජාතික විද්වත් සංවිධානයේ ජාතික සංවිධායක ආනන්ද විජේපාල මහත්මා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ මෙහෙයුම් කටයුතු සහ සංවිධානය කරන ටී.බී. සරත් මහත්මා, ඒ වගේම සමන් පත්මකුමාර මහත්මා ඇතුළු ජාතික ජනබලවේගයේ විද්වත්තු වේදිකාවේ සිටින මාමිත්‍ර සම්පත් තුයකොත්ත මහත්මා, රිය ඇඩ්මිරල් ෆ්‍රෙඩ් සෙනියුරත් මහත්මා, විශ්‍රාමික ජෙනරල් සිසිර හේරත් මහත්මා, ඒ වගේම කැප්ටන් විජය ගුණවර්ධන, කැප්ටන් වසන්ත, කැප්ටන් සුභසිංහ ඇතුළු ඔබ තමුන්වහන්සේලා සීලුම දෙනා. අවසන් සමුළුව තිබුණේ බදුල්ලේ, ඒ මගේ ගම. එහෙත් මේ හා සමානව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකින් රාශියක් එක් රැස් වෙලා සාර්ථක සමුළුවක් කරා. මේ අද ඒ ගමෙන් පොළොන්නරුවට පැමිණියා. පොළොන්නරුව නැගෙනහිර පළාතේ මම ආඥාපති වශයෙන් අඬ දෙනකොට තිබිච්ච දිස්ත්‍රික් 4න් එකක් තිරුකුණාමලේ මඩකලපු අම්පාරසක් පොළොන්නරුව. පොළොන්නරුව ඉතාමත් වැදගත් දිස්ත්‍රික්කයක්. සරත් මහත්මයා කිව්වා අපි ජාතික සමගියක් ගොඩනගාගෙන අපේ ආර්ථිකය ගොඩනගා ගන්න සියලුම ජන පාර්ශව එකතු කරගත යුතු කාර්යයක් තමයි අපිට තියෙන්නේ කරන්න. මම නැගෙනහිර ආඥාපති ඉන්නකොට මේ පොළොන්නරුව, මඩගල්පු, අම්පාර, තිරුකුණාමලේ ඔය සංකල්පේ මත ඒ ජාතික සමගිය ගොඩනගාගෙන වැඩ කටයුතු කරන්න ඉතාමත් වෙහෙසකර රාජකාරියක් කරා බම. මට හොත්තට දෙමළ කතා කරන්න පුළුවන්. හොත්තට පුළුවන්. හැබැයි දෙමළ ලියන්න බෑ. මගේ නමවත් ලියාගන්න බෑ. මම මඩගලපු, තිරුකුණාමලේ, අම්පාර, ඒ මුස්ලිම් පල්ලිවල, ක්‍රිස්තියානි පල්ලිවල, හින්දු කෝවිල්වල, ඉස්කෝලවල මම සිංහලෙනුත් කතා කරනවා, දෙමළෙනුත් කතා කරනවා. සයින්ද මරුදු සිද්ධිය වෙච්ච වෙලාවේ මට ආරාධනා කරා හිටපු ජනාධිපති මට කතා කරන්න, කොහොම ආඥාපතිට එන්න කියන්න කතා කරන්න කියලා දෙමළෙනු. ඒ ස්වභාවය ඇතිවිච්ච, ඒ මුහුණුවල තිබිච්ච, ඒ පිරිච්ච පාට ඉතාමත් සන්තෝසයි. අදටත් මට මතක් වෙනවා. එතකොට මේ පොළොන්නරුව කියන්නේ ජාතින් හැම ජාතියක්ම නියෝජනය කරන පළාත. ඉතින් මම දෙමළ ඉගෙන ගත්තේ මගේ උනන්දුවෙන්.
මට විනාඩි 5ක් 10ක් හොඳට කතා කරන්න පුළුවන්. ඒක මගේ හමුදා ජීවිතේටත් සෑහෙන වැදගත්කමක් වුණා. විශේෂයෙන්ම මේ නැගිනිර පළාතේ මම ආච්චාපති වෙලාවට පස්සේ මම ඒකෙන් ලොකු පන්නරයක් ගත්තා. ඉතින් ඒක කියන්න උත්සාහ කරේ මොකද අර සරත් මහත්මයා කිව්වේ ඒ කාරණේ ජාතික සමගියට ඉතාමත් වැදගත්ම සංදිස්ථානයක් වෙන දිස්ත්‍රික්කයක් තමයි මේ පොළොන්නරුව. ඔබ තමුන්වන්සලා නියෝජනය කරන්නේ මොනම ශාස්ත්‍රයේ වල වැඩ කරත් කුෂිකාර්මික තමන්ගේ අනිත් රැකියා මොනවා වුණත් ඒ සමගිය ගොඩනගාගෙන එකට ජීවත් වෙන පිරිසක් හැටියට අපි අදිටන් කරගන්න ඕන. මිස්ටර් අනුරුද්ධ දිසානායක මේ සමක ජාතික ජන බලවේගයේ මේ ස්ටේජ් එකේ ඉන්න අනිකුත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදාය වුණට නෙමෙයි මම මේ කියන්නේ. ඔබලගේ ඉදිරියේ මේ ඉන්නේ පහුගිය කාලේ මේ අද සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන බොහොම අමාරුවෙන් අද මෙතනට ඇවිල්ලා හිටියට ඒ පහුගිය කාලේ තාමත් විශාල රාජකාරියක් කරපු මහත්ම මහත්මින් පිරිසක් විවිධ ශේෂ්ත්‍රයන්වල ඒ තමන් නියෝජනය කරපු ඒ හමුදාවල ටොප් ක්ලාස් අද්දකීම් බහුල කාටවත් කරන්න බැරි විච්ච දෙයක් කරපු කොට්ටාසයක් අද මේ එකතු වෙලා ඉන්නේ. මිස්ටර් අනුරුද්ධ දිසානායක ඔබටත් මේ ජාතික ජන බලවේගයටත් මමත් එකතුව මේ සැදී පැහැදී ඉන්නේ හෙට දවසක් හොඳ දවසක් අපේ දරු පරපුරට ගෙනල්ලා දෙන්න ඔබගේ නායකත්වයේ. අපි අද ලෝකයේ ඉදිරියේ ගොඩක් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ අපි කොච්චර කතා කරත් අපි ඉතාමත් පහත් මට්ටමකට අපි වැටලා තියෙනවා. ඒක ගත්තොත් ජාතික ආරක්ෂාවේ තීරණාත්මක අංගයක් තමයි මම මේ ලියාගත්තත් වගේ සමහර විට සිංහල වචන උමාරුවේදී යම් කිසි අපහසුතාවයක් ඇතිවෙ කළ වග කිය යුතු ගෝලීය පුරවැසි යකු ලෙස අපගේ තත්ත්වය වැඩි දියුණු කරන ප්‍රතිපත්තියක් ගොඩනගා ගැනීම ඉතාමත් විශේෂිත වූ අංගයක් තමයි ජාතික ආරක්ෂාවේ ප්‍රධාන අංගයක් හැටියට ගන්න. අද ඒක අපි කරගෙන තියෙනවාද? මේ පෞගිය දවස්වල කටුනායක ගුවන් තොටුපොළේ අපේ ජාතික ප්‍රවාහන සේවයේ වෙච්ච අබැද්දියම ගන්නක බලන්න. ලෝකෙට ගෙනියලා තියෙන පණිවිඩ, ලෝකෙට ගෙනිච්ච පණිවිඩ, ගුවන් යානයක් අපිට ගුවන්ගත කරගෙන යන්න බෑ, ඒක පරක්කු වෙනවා, කැන්සල් කරනවා. ඒකෙන් ලෝකෙට දෙන පණිවිඩ ඇයි? ඒ හේතුව කවුද කරේ? ඒ අපි ඔබලා එකතු වෙලාද? නැහැ. ඒ වගේම තමයි අද නීතිය අවිනීතිය වෙලා තියෙනවා. නීතිය අවිනීතිය, ඒ අවිනීතියක් ගොඩ නැගෙන්නේ ඇයි? ඒ අර අවශ්‍ය තුයකොන්ත කිව්වා වගේ අපේ තිබිච්ච ඒ පෞගේ වසර ගණනාවකම තිබිච්ච ඒ දූෂිත පාලනයෙන් ඇති කරපු සංස්කෘතිය, දේශපාලන සංස්කෘතිය. ඉතින් ඒකේ අර කියන්නේ පාලන පන්තියේ අවශ්‍යතාවයට තමයි රටේ නීතිය ගොඩ හදාගෙන තියෙන්නේ. පාලන පන්තියේ අවශ්‍යතාවය. මම සහ ඔබ අපි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අපේ වැටුපට හෝ එහෙම නැත්නම් අපේ ඇඟේ තිබිච්ච ඒ හයිය, අදිටන, අදිෂ්ඨානය, සියලුම දේවල් අපි එක්ක පෙරදරි කරගෙන තමයි අපි ඉදිරියට පැමිණලා ඒ මහා මෙහෙවර කරේ. ඒ මෙහෙවර කරේ අපි අවිනීතියක් දකින්නද? අවිනීතියක් රජ කරන්නද? එතකොට හොරුන්ගෙන් සමන්විත කප්පම් ගත්ත ඇමතිවරු ඉන්න ලොකු අපරාධ රැල්ලකට හසු වෙච්ච ඇමතිවරු ඉන්න හිටිය නීතිය පසෙක දාලා වැඩ කරන ඒ දේශපාලන ක්‍රමයක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? ඒකෙන් අපිට යුක්තියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අයිතියක් මිසක. මම සහ ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ කවදාවත් එහෙම දෙයක්. ඒ නිසා තමයි මටත් හිත දුන්නේ නැහැ මමත් ඉදිරියට එන්න ඕනි. ඇවිල්ලා මේ යම් කොටසක් ඉන්නවනම් මේ අපේ මේ භූමියේ ඉතාමත් හොඳින් හොඳ විනයක් තියෙන, ගරුත්වයක් තියෙන, ඥානයක් තියෙන, බුද්ධියක් තියෙන, නුවණක් තියෙන, අදිෂ්ඨානයක් තියෙන ඒ කොටසක් එක්ක එකතු වෙලා
මට තියෙන අත්දැකීම බෙදා හදාගෙන මේ අපේ රට ගොඩනගා ගන්න. ඒකට තමයි අද ඔබ සියලු දෙනාම මේ මෙතනට පැමිණලා තියෙන්නේ. ඒකට ශක්තියක් වෙන්න. මෙතන ඉන්න ආබාධිත මහත්තුරු ත්‍රිවිධ හමුදාවේ නියෝජනය කරගෙන මේ පැමිණලා සිටිනවා. ඔවුන් කියයි කතන්දර රාශිය. අපි ඔබලා එකතු වුණාට පස්සේ අර තුයකොන්ත මහත්මයා කිව්වා වගේ මේ පරණ කට්ටි හම්බුනාම හලෝ මචං අපි කොහොමද කියලා කතා කරනවා. ඔගේ සර් අතන මොකද උනේ මෙතන මොකද උනේ කියලා අපි කතා කරන්නේ. ඒ මතක අපිට අපි කැමති නෑ ඒවා ගෙනියන්න. ඒ තරම් අපිට හරි මානසික වදයක් දීපිච්ච ඒ අත්දැකීම් කොච්චර අපි ලොකුවට ඒවා කිව්වා. ඉතින් ඒ නිසා මේ ඔබ සියලු දෙනාම අද එකතු වෙලා සිටින්නේ ඒ පොදු අරමුණක් ඇතිව අදිෂ්ඨානශීලී නායකත්වයක් තියෙන දුරදක්නා නුවණක් තියෙන සමාජයෙන් කිසිම බලාපොරොත්තුවක් නැති සමාජයට දෙයක් කරන්න මේ අපි අද මුණ දීලා තියෙන්නේ ආර්ථික කඩාවැටීමක් පමණක් නෙමෙයි සමාජයේ සාරධර්මවල කඩාවැටීමක්වත් නෙමෙයි දේශපාලන අර්බුදයේ වසර ගාණක් තිස්සේ ඉදිරියට පැමිණිච්ච ඒ අර්බුදයේ ප්‍රතිඵල තමයි අපි මේ අත්දකින්නේ. මේ දේශපාලන අර්බුදයෙන් අපිට ඇති කරලා තියෙන්නේ අපිට සිතන්න අපිට විවෘතව කතා කරන්න විවෘතව අදහසක් ප්‍රකාශ කරන්න බැරි දේශපාලන සංස්කෘතියක් තමයි මේ පහුගිය කාලෙම අපි දැක්කේ. ඉතින් මම සන්තෝෂ වෙනවා ඇත්තටම මම මූලික වෙලා මේ අදිටන කියන සංකල්පය මත අදිෂ්ඨානශීලී නායකත්වයක් සමග එකතු වෙලා ලොකු මෙහෙවරක් ඉදිරියට කරන්න. මේ මට සහ ඔබට නෙමෙයි අපේ කාලේ ඉවරයිනේ. අපේ කාලේ අවසන්. අපිට තව ඕනනම් අවුරුදු කීයක් මේ විදියට ඇවිල්ලා ගිහිල්ලා රාජකාරියක් හෝ තැනකට ඇවිල්ලා දෙයක් කරලා යන්න පුළුවන්ද නැහැ. අපේ දූ දරුවෝ ඉදිරි අනාගතය මේ රටට කවුද ඉන්නේ කරන්නේ? ඒ අපේ දූ දරුවෝ නව නායකත්වයක් ගන්න ඉන්නේ ඒ අපේ දරුවෝ ආදරණීය දරුවෝ අපි හැම දෙයක්ම කරේ අපේ දරුවන්ට. ඒ දරුවන්ට රටක් නැති කරේ අන්න ඒ දේශපාලන අර්බුදේ. ඒ දේශපාලන අර්බුදේ ගොඩනැගුවේ කවුද? අපි ඔබලා නෙමෙයි. කන සියලු දෙනාම අදිටන් කරගන්න මේක තමයි අවසාන අවස්ථාව. මේක තමයි අවසාන අවස්ථාව. ඉතින් අපි ගත්තොත් බංකොලොත් ව්‍යාපාරයකට ඔබ සම්බන්ධ වෙනවද? එහෙම නැත්නම් බංකොලොත් රටකට ඔබලා නිවාඩුවක් යන්න ඔබලා උත්සාහ කරනවද? කැමැත්තක් පළ කරනවද? නැහැ. අවි නීතිය රජ කරන පැත්තකට කවුරු හරි යවන්න හෝ එන්න කවුරුත් කැමැත්තක් දක්වනවද? නැහැ. මේ සීළු දෙමල් මැව්වා නිර්මාණය කරා. මේ විදි අවිනිශ්චිත තත්ත්වයන් ගොඩනැගුවා. ඒ කියන්නේ කාටවත් මේ දේශපාලන පොරපිටියට ඇවිල්ලා තමන්ගේ මතය ප්‍රකාශ කළත් අපේ මේ දේශයට ඔබින අපේ අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන් සෞභාගයක් ගොඩනගා ගන්න පුළුවන් සමෘද්ධිමත් අනාගතයක් අපේ දූ දරුවන්ට හදලා දෙන්න පුළුවන් රජයක් ගොඩනගා ගන්න බැරි වෙන විදිය දේශපාලන අර්බුදයක් තමයි අද ගොඩනගලා තියෙන්නේ. කොච්චර සංකීර්ණද බලන්න. අද විද්වත්තු යනවා උගත්තු යනවා බුද්ධිමත්තු යනවා. මම මේ ගිය බදුල්ලෙදිත් මම මේක ප්‍රකාශ කරා. විද්වත්තු මේ අවස්ථාවේ යන එක නෙමෙයි තියෙන්නේ. ඔවුන් ඉන්න ඕනේ අපිත් එක්ක එකතු වෙලා. බුද්ධිය අපිට අවශ්‍යයි. මට තනියෙන් කරන්න බෑ. මේ ජාතික ජන බලවේගයේ ඉන්නේ නායකයන්ට ඒ ප්‍රතිපත්තියට විතරක් කරන්න අපහසුයි. මේ සියලු දෙනාම එකතු වෙන්න ඕනේ විද්වත්තු. ඉතින් මම මේක විශේෂ අවස්ථාවක් කරගන්නවා. මේ මම සහ ඔබ එකතු වෙලා ඉන්නවා වගේ එඩිතරෝ මේ ඉදිරියට ඇවිල්ලා අපේ ඉන්නවා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ මධ්‍යම කනිෂ්ඨ නිලධාරීන් සහ සිසු නිලධරයන්. ඒ සීලු දෙනාට මම ආරාධනා කරනවා එන්දහපහ එක්වන්න අපිට ශක්තියක් වෙන්න. මම සහ ඔබට තියෙන මේ අවසන් ආයු වතාවයි විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ ඉන්න ඒ සමාජිකයන් අපිත් එක්ක එකතු වන්න. එකතු වෙලා මේ මහඟු මෙහෙවරට දායක වෙන්න. අපි අදිෂ්ඨානයක් තිබුණා. We had a determination about decades ago. අවුරුදු ගානකට කලින් අපි ආව ඉදිරියට ඇවිල්ලා එක කරා නම් මේ තියෙන්නේ ඊළඟ අවස්ථාව. මේක විතරයි last opportunity, last chance. ආයේ නැහැ. මේක ගියොත් ඊට පස්සේ මම සහ මේගොල්ලෝ ඔක්කොම අපිට තියෙන්නේ අනිත් මිනිස්සු මේක කොල්ල කාලා නැති කරලා හයිටි වගේ දේශයක් ඇති කරනකම් බලාගෙන ඉන්න එක විතරයි අපිට තියෙන්නේ.
ඔච්චර ඉතුරු වෙලා තියෙන්නේ. ආයේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න හයිටි දේශයේ සුඩාන් මාලි අපි ওই තුනේම රාජකාරී කියන්නේ මෙතනත් ඇති සැහැන ප්‍රමාණයක් රාජකාරී කළා. එහෙ අවුරුදු 7කට 8කට කලින් ওই தත්ත්වෙ එන්න කලින් තිබිච්ච මේ වාතාවරණයන් තමයි මේ ගොඩ නැගෙන්නේ. අද අපි බලාගෙන ඉන්නවා කොහෙන්ද කුකුල් බිත්තරෙත් පිට රටින් එනකම්. කුකුල් බිත්තරෙත් පිට රටින් එනකම්. අපි ගෙවල් වල හවසට කුකුල් කූඩුව හදලා කුකුලෝ ඇති කරලා පැට්ටු දාලා බිත්තර අරගෙන හවසට කූඩුවට යනවා නැත්නම් කලවැද්ද ඇවිල්ලා කාලා විනාශ කරලා යනවා කියලා එහෙම අපි හැදිච්ච జాතියක්. අපි කාටවත් දන නපු හිස නපු කොන්ද නපු జాතියක් නෙමෙයි. එඩිතර මිනිස්සු. ඒ තරම් දුරට අපිට ශක්තියක් තිබුණ හොඳට වැඩ කරන්න කුෂිකාර්මික රටක්. අද ස්වම්පෝෂිත රටක්. අපි කිව්වේ අපිට ඉස්කෝල යන කාලේ අපිට කියන්නේ කෝ ප්‍රධාන අපනයන භෝග තුන කියවන තේ රබර් පොල් කියලා ලියන්නේ. ඒක අපේ ඇඟේ තිබුච්චේ තිබුණේ. අර මොනවාද කර්මාන්ත ශාලා තියෙන ස්ථාන පිඟන් සංස්ථාව ඔරුවල යකඩ එතකොට පුත්තලව සිමෙන්ති මේ රෙදි කම්හල ඒ ඔක්කොම අපිට සිටීමේ දෙනවා මේ සලකුණු කරන්න. කෝවද ඒවා කවුද නැති කරේ? ඇයි නැති වුනේ? අපි නැති කරගත්තා. ඒ නැති කරගන්න ඒ වාතාවරණයන් හැදෙව්වා. එතකොට හොඳට අදිස්ථාන කරගන්න අපිට ආයේ චාන්ස් එකක් නැහැ. මේ හැම කෙනාම මේ හැම මහත්ම මහත්මියෙක්ම මේ අද අවබෝධ කරගත් මේ පණිවිඩ හැකි පමණ ගිහිල්ලා ඔබලාගේ අසල්වැසියෝ නෑදෑයෝ ඉන්න තමන්ගේ පන්සලේ එහෙම නැත්නම් ගොවි සමිතියේ සෙල්ලම් කරන ක්ලබ් එකේ හැමෝම දැනුවත් කරන්න. දැනුවත් කළා බුද්ධියෙන් මේවා විමසන්න කියලා ඔවුන්ට තතු පැහැදිලි කරලා දෙන්න. පැහැදිලි කරලා දීලා මේ අද රටට වෙලා තියෙන ප්‍රශ්නේ තේරුම් කරලා දීලා කියන්නේ එකම එක අපිට තියෙන අවස්ථාවයි මේක. ඒක කරන්න පුළුවන් හැකියාවක් තියෙන එකම බලවේගය හෝ පක්ෂය දේශපාලන ව්‍යුහය මේ ජාතික ජන බලවේගය පමණයි කියලා. ඒක බය නැතුව ඕනම තැනක කියන්නේ. මොකද මම හොඳට අධ්‍යයනය කරා මේ පක්ෂයේ සම්බන්ධව. මේ පක්ෂයේ තියෙන ප්‍රතිපත්ති, ඒ වගේ තියෙන වැදගත්කම, ඒ වගේ දුර දැක්ම, ප්‍රායෝගිකව කරන්න පුළුවන් හැකියාව, ඒ සියලුම මේ තනි පුද්ගලෙක් වටා ගැටිච්ච මේ ගැටිච්ච පක්ෂයක් නෙමෙයි. මේ හැමෝම එක හිතට ගන්න. මේ තනි පුද්ගලයෙක් නෑ, මේ පුද්ගලයා මේ පක්ෂෙ මෙයාගෙනේ නෑ, මේ 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 පැත්ත මෙයාගෙනේ කියන දෙයක් නැහැ. අපි හැමෝම මේකෙන් ගොඩනගන්නේ මහජන ආණ්ඩුවක්, මහජන මතයක් මත අපේ ආණ්ඩුව, අපේ රජය. අපිටයි ඒ බලය අවශ්‍ය වෙන්නේ. බලය කියලා ගන්නේ අපි ලොකු දෙයක් මේ කරන්න නෙමේ, අපි සහ ඔබලා එකතු වෙලා මේ රට ගොඩනගන්න. අපි කොච්චර උත්සාහ කරාද බලන්න පහුගිය කාලේ මේ රට බේරගන්න, බේරගත්තේ රටට කරපු දේ. එතකොට දැන් අපි ආයි ඉස්සරහට ඇවිල්ලා තියෙන මොකද? ආයි ගොඩ ගන්න වෙලා තියෙන්නේ. කාගෙන්ද මේ හොරු රැලේ, මේ දූෂිත පාලනේ, ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රධානම කරුණක් තමයි මේ දූෂණේ. දූෂණේ තියෙනවනම් අනිත් කිසිම දෙයක් අපි හදාගත්තට වැඩක් නැහැ. දූෂණේ අපිට කියන්නක සාමාන්‍යයෙන් ගෙදර මේ කවුරු හරි කිව්වොත් මේ උඹ හොරෙන් දෙයක් ගත්තා කිව්වොත් අපිට කොච්චර ලැජ්ජද බලන්න. අපිට පුළුවන්ද මූණක් දෙන්න? ආයි ඉවරයිනේ. අපිට ගෙදර යන්න පුළුවන්ද? බැහැ. ඒත් මේ මිනිස්සුන්ට ලැජ්ජාවක් නැහැ. මට මෙතනට ඇවිල්ලා මේ කතා කරන්න බය බය නැත්තේ මොකද? මම හිතට අරගෙන තියෙන්නේ මම අනිවාර්යෙන් මේ මෙහෙවර කරනවා කියලා. මට පුදුම බලපෑම් එන්නේ. හැබැයි මං ගණන් ගන්නෑ. මාව ඕන නම් මොනවද කරන්නේ? වැඩිපුරම මරලා දායි. එච්චරයි. නමුත් මීට පස්සේ මගෙන් පස්සේ ගෙනියන්න ඉන්නවා මේ ඉන්න විද්වත්තු, එහෙම නැත්නම් විශ්‍රාමික ත්‍රිවිධාමඳා ජේසු නිලධාරි සභාව ඔබ සියලු දෙනාම හෙට හොඳ රටක් ගොඩනගන්න. අනිවාර්යෙන් ඒක සිද්ධ වෙනවමයි. ඒ ගැන කිසිම දෙයක් බය වෙන්නත් දෙයක් නැහැ. මොකද අපි හිටගෙන සිටින්නේ හරිම තැන. ඒ තරම් අදූෂිත පාලනයක් මේ හරිම සංකීර්ණ දේශපාලන වාතාවරණයක් තමයි අද ගොඩනගාගෙන තියෙන්නේ. ඉතින් අපේ මමත් වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ රට හදන හැටි. මම විතරක් නෙමෙයි, මෙතුමල විතරක් නෙමෙයි, මේ අපේ ප්‍රතිපත්තිය. අපිට අපේ උසස් අධ්‍යාපනවලදී අපිට උගන්වනවා how to run a country. එහෙම නැත්නම් කොහොමද රටක් පාලනය කරන්නේ? අර්බුද අවස්ථාවක සාමාන්‍ය ගවර්නන්ස් සාමාන්‍ය රාජ්‍යකරණ නෙමෙයි, අර්බුද අවස්ථාවක අපේ ඩිෆෙන්ස් පොලිසි, එහෙම නැත්නම් ආරක්ෂක ප්‍රතිපත්තිය තනියෙන් හදන්න බෑ.
ඒ හැම ශේත්‍රයක්ම එක්ට්‍රස් කරගෙන තමයි අපේ ආරක්ෂක ප්‍රතිපත්තිය හදන්නේ. ඒක තමයි ආම් එක, අපේ ශක්තිය. ඒ ඩිෆෙන්ස් සෙක්ටර් මැනේජ්මන්ට් කියලා තියෙනවනේ. ඒ ආරක්ෂක ප්‍රතිපත්තිය, ආරක්ෂක අංශය, ආරක්ෂක කොටසේ කළමනාකරණයක් තියෙනවා. ඒ කළමනාකරණය හරියට කරන්න ඕන. අද ජාතික ආරක්ෂක කවුන්සිලයක් තියෙනවා, ඒවා දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. ඒ ජාතික ආරක්ෂාවට හරියට ෆෝකස් කරගෙන නැහැ. මේ ජාතික ජනබලවේගයේ රජයක් තුල ජාතික ආරක්ෂක කවුන්සලයේ ව්‍යවස්ථානුකූලවම ඒක ස්ථාපිත කරලා, දේශපාලනයෙන් තොර ජාතික ආරක්ෂක කවුන්සලය මට සහ ඔබට වග කියන වගවන ජාතික ආරක්ෂක කවුන්සලයක් ප්‍රධානව තමයි අනිත් සියලුම ප්‍රතිපත්ති ගොඩනගාගෙන රාජ්‍යකරණයක් ඉදිරියට බිහි කරන්නේ. ඉතින් ඒකට මටවත් තනියෙන් කරන්න බෑ. මේ අපි සියලු දෙනාම එකතු වෙලා තමයි මේ සියලු කාර්යයන් ඉස්සරහට කරන්න වෙන්නේ. ඉතින් ඒ අනුව ගත්තම අපේ මේ රටේ සම්පත් තියෙනවා රාශියක්. මේ රට වටා මුහුද අපේ තියෙන සමුද්‍ර සම්පත්, ඒ සමුද්‍ර සම්පත් 1%ක්වත් අපි හරියට තවම ගවේෂණය කළා අපේ සහජීවනයේට, එහෙම නැත්නම් අපේ ජීවන මාර්ගේ ගොඩනගා ගන්න, එහෙම රට ගොඩනගා ගන්න ඒවා පාවිච්චි කළා නැහැ. එතකොට ජාතික ආරක්ෂාවට මේ කලාපයේ ලෝකයේ ඒ තියෙන හැම තර්ජනයක්ම කරුණු කාරණා සියල්ලක්ම සැලකිල්ලට අරගෙන තමයි මේ ජාතික සම්පත් ටික අපි ප්‍රයෝජනෙට ගන්න වෙන්නේ. ඉතින් ඒ අනුව සලකා බලනකොට ජාතික ආරක්ෂාව කොච්චර වැදගත්ද රටකට. ඔව්, ජාතික ආරක්ෂාව කියන එක දේශපාලනීකරණය වෙලා කරණේ කරලා ඒක පැත්තකට දාලා තියෙන්නේ. අනිත් අවිනීති රජ වෙන තමන්ටම ආවෙනිකි විච්ච ප්‍රතිපත්ති මාලාවන් විශාල සංඛ්‍යාවක් හදාගෙන ඔවුන්ගේ ඉදිරි ගමන ආරක්ෂා කරගන්න. එහෙම නෙමෙයි අපේ ගත්තම අද ලෝකයේ පහුගිය අවුරුදු 8ක් 10ක් වෙනකොට ඒ බලය මාරු වුණා බටහිර ලෝකයෙන් නැගෙනහිර ලෝකයට. එතකොට නැගෙනහිර ලෝකයේ ඒ මහා සද්දන්තයන්ත එක එකතු වෙලා මේ ඉන්දියන් සාගරයට හැත ඇස හිත සහ තමුන්ගේ තියෙන බලය යොමු කරලා තියෙනවා. ඉතින් ඒක නැහැ කියන්න ඕනේ. දැනට අවුරුදු 100කට 150කට විතර හිටපු මේ නාවික හමුදාවෙ ඉන්න මහත්තුරු කියයි මේ ඉන්දියන් සාගරයේ බලපෑමක් ඇති කරන්න පුළුවන්, බලය තහවුරු කරගන්න පුළුවන් කොටසකට ලෝකේ බලපෑමක් කරන්න පුළුවන් සාගරයක් තමයි අපි මේ වට කරගෙන සිටින්නේ. ඒ සාගරයෙන් මම සහ ඔබ ප්‍රයෝජනයක් අරගෙන තියනවද බලන්න. අපි කොච්චර උසස් තැනකද මේ ලෝකේ සිටින්න ඕනේද කියලා බලන්න. ඇයි මේ කෙලහලන්නේ මේ මහ බලවත් වූ ලෝකයේ? නිතන්ට ඒ තරම් තියෙන සම්පත, මේ වතුර මුහුද ඉන්දියන් සාගරයේ ඒ තරම් බලපෑමක් මේ ලෝකෙට කරන්න පුළුවන්. ඒකට අපිව ඉත්තෝ කරගෙන අපේ තිරුකුණාමලයේ කොටසයි, යාපනයේ කොටසයි, අම්බන්දට කොටසයි අරගෙන මේකේ මහා සංකූලතාවයක් ඇති කරන දේශපාලන අර්බුදයක් තමයි ගොඩනගාගෙන තියෙන්නේ. අපි ඒක විසඳිය යුතුයි. ඉතින් මමත් ඔබට විශ්වාසය ගොඩනැගුවා, ඔබලත් මට විශ්වාසය ගොඩනගලා පෙබරවාරි 5 වෙනිදා මම අර කිව්වා වගේ ඇවිල්ලා ගිහිල්ලා අද ඉතාමත් විශාල හොඳ ශක්තිවන්ත පිරිසක් අද මෙතනට එකතු වුණා. මම ස්තුතිවන්ත වෙනවා කැප්ටන් ගුණවර්ධන, කැප්ටන් වසන්ත, කැප්ටන් සුභසිංහ ඇතුළු අපේ සරත් මහත්මයා, ඒ වගේම මේ සමන් පත්මසිරි මහත්මයා, මේ ඔබලාට ඒ ශක්තිය ලබා දුන්නට. අද මෙතනට පැමිණියට විශේෂයෙන්ම සියලුම මහත්ම මහත්මීන්ටත් අදිටන් කරගන්න මේක දෙගුණ තෙගුණ වෙන්න ඕනි. අපි මේ අවුරුද්දේ අවසානයේ හරි ඊළඟ අවුරුද්දේ මුල මෙහෙට අපි එනකොට මේ විදිය ශාලා 5ක විතර ප්‍රමාණයක ලොකුවට අපිට එකතු කරගෙන තව හොඳ සමුළුවක් කරලා තව විශේෂ පණිවිඩයක් දෙන්නත්, ඊළඟ අපේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ කතාවත් ඉතාමත් අවධානයෙන් අහගෙන ඉඳත් ඔබලට හොඳ අනාගතයක් හදන්න, තවත් එක්කෙනෙක් අදිටන් කරගන්න 5 දෙනෙක් ඉදිරි මාස 3-4 ඇතුළත එකතු කරනවා කියලා. ඒක මට කරලා දෙන්න. මම අනිත් සියලුම දේවල් කරනවා. දැන් අපේ 21 වෙනිදා තියෙනවා මාතලේ, නොවැම්බර් 12 තියෙනවා හම්බන්තොට, December 2 කෑගල්ලේ, December 3 කළුතර, යනාදි වශයෙන් සමුළු රාශියක් තියෙනවා. හම්බන්තොට යන්න තියෙනවා, මාතර යන්න තියෙනවා. ඒක නිසා ලංකාව පුරාම අපි මේ සමූහය ගොඩනගාගෙන තියෙනවා. මේ පහුගිය 25 වෙනිදා
මෙහෙම ඉන්න ඇමති කෙනෙක්ගේ ප්‍රධානත්වයෙන් අපේ විශ්‍රාමික ජේෂ්ඨ නිලධාරීට කියලා තියෙනවා සමූහයක් හදන්න කියලා පේරාදෙණි. නමුත් ඒක අසාර්ථක වෙලා තියෙනවා. ඒ ඔක්කොම හැදෙන්නේ මොකටද? මේ අපේ තියෙන මේ බලවේගෙට. මේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමුදේ ඉතාමත් ශක්තිමත් වෙලා තියෙන්නේ මේ ඔබ තමුන් වහන්සේලා නිසා සහ ජාතික ජනබලවල ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඉතින් මම අවසන් කරනවා ඔබ සියලු දෙනාටම ස්තුතිය පුද කරමි. බොහොම ස්තුතියි.